තරුණ යුවලක් මේ යුවලට සිඟිති දියණියක් ඉන්නවා. එයාලා නුවර පළාතේ දවසක් ගාමේ අම්මයි තාත්තයි සිඟිති දියණියයි බෙරලාසන්න ප්‍රදේශයක සංචාරයක් බලා පිටත්ව යනවා. යන අතරමඟදී නොසිතූ විදිහේ ඛේදවාචකයකට මුහුණ දීමට සිද්ධ වෙනවා. මුහුදු රළ ගොඩ ඇවිත් මේ පවුල ගමන් ගන්නා මෝටර රථයක එයාලව දල රළ අතරේ ඈතට ගහගෙන යනවා. අවසානයේ සිඟිති දියණිය අතුරුදහන් වෙනවා. මවයි පියයි විතරක් ජීවත් වෙනවා. මවයි පියයි විතරක් ජීවත් වීමෙන් අනතුරුව මේ යුවළ තම අතුරුදහන් වූ දියණිය සොයා රටේ හොයන තැනක් නැති තරම් කල්ගත වී එක් තැනකදී මේ යුවළට ඔවුන්ගේ යැයි විශ්වාස කරන දියණියක් මුණ ගැහෙනවා. ඔන්න ඉතින් ඒ පවුල ආයෙත් සම්පූර්ණ උනාය කියලා තමයි යාළට හිතෙන්නේ. තවත් කාලයක් ගත වෙද්දී මේ යුවළ ඇති දැඩි කරන්නේ එයාලගේම දියණිය නොවන බව උසාවියේදී සනාථ වෙනවා. ඉන් පසුව මේ මා මුහුණ දෙන්නේ මොන වගේ තත්ත්වයකටද කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ සංකීර්ණ චරිතයට මවගේ චරිතයට ජීවය ලබා දෙන්නේ හිමාලි සයුරංගේ රංගන ශිල්පිනියයි. ඇයි මෙලෙසින් අපට හමුවන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකයන් නිර්මාණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ මේ දිනවල නැරඹිය හැකි සුනාමි සිනමා නිර්මාණයෙන්. හිමාලි මේ දිනවල ප්‍රේක්ෂකාගාරයට එන්නේ සුනාමි චිත්‍රපටය සහ දෙවෙනිම නාට්‍ය සහ සිරස FM ගුවන් විදුලි නාට්‍ය සමගයි. ඒකේ නම ආදර වෙඩිල්ල. සිනමා නිර්මාණයකට දායක වෙන්නේ සෑහෙන කාලයකට පසුව නේද? අන්තිමට නගපෑවේ සිකුරුහතේ චිත්‍රපටයේ. ඉන්පසුව තවත් චරිත ලැබුණා. ඒ චිත්‍රපට ශේෂ්ත්‍රයේ හොඳ වැඩක් කරන්න ලැබුණේ නැති තරම්. වසර කීපයකට පසුව ලැබුණු මේ චරිතයේ කම්පනයක් ඇති කරවන චරිතයක්. මේ චිත්‍රපටයේ චරිත විකාශය වන්නේ මානුෂීය බව අපූර්වට ප්‍රකාශ කරමින්. මේ චරිතය මාව කම්පනයට පත් කළ චරිතයක්. ඔබගේ සැබෑ ජීවිතයේ සමග මේ රඟපාන චරිතය සසඳන්නේ මොන විදිහටද? මා සැබෑ ජීවිතයේදී දියණියක් සිටින මවක්. ඒ මව්පියන් සහ දරුවන් අතර පවතින සම්බන්ධය කියන දේ මටත් තියෙනවා. ඒ වගේම පොදුවේ සෑම මවකටම පියෙකුටව පවතින දෙයක්. මේ රඟපෑමට දර්ශන තලයට බොහෝ විට මම ගියේ මගේ දියණියත් අරගෙන. මොකද දියණිය දැකගන්නේ නැතුව ඉන්න බැරි ස්වභාවයක් මට තියෙනවා. මේ ගැන රේණුකා අක්කා දැනගෙන හිටියා. ඉතින් එයා කළේ මගේ දියණියවත් දර්ශන තලයට එකගෙන ඒමට අවකාශය සැලසා දීමයි. රූගත කිරීම නැති අවස්ථාවලදී දියණියට උගන්වමින් එයාගේ වැඩ කරමින් කල් ගෙවන අතරේ රූගත කිරීම අවස්ථාවලදී ඊට මුහුණ දුන්නා. ඒ නිසා මවගේ චරිතය එතරම්ම මට දුරස්තු වුණේ නැහැ. සුනාමිය අම්මලාට දරුවෝ නැති කළා. දරුවාට මව්වරු අහිමි කළා. මේ විදිහ අම්මලා ලංකාවේ තවත් කොතිකුත් ඇති. ඒ සෑම කෙනෙක්ටම සහ සමස්ත මවවරු කම්පනයට පත් කරවන චිත්‍රපටයක් මේක. මේ චරිතයට ආරාධනා ලැබුණේ කොහොමද? සෝමරත්න දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපතිව සිටියදී කවියනුම ටෙලිනාට්‍ය විකාශනය වුණා. ඒ නාට්‍යයේ මගේ චරිතයට හොඳම නිළියටීමේ සම්මානයක් ලැබුණා. එතුමායේ නාට්‍ය නරඹලා තිබු නිසා කවදාහරි එයාගේ නිර්මාණයකට ගන්නවායි කියන අදහස ඇතිවයි හිටියේ. පසු කාලයේදී සුනාමි චිත්‍රපටයේ චරිතයට මාව දායක කරවා ගත්තේ ඒ විදියටයි. ඒක ඇත්තටම ලොකු අවස්ථාවක්. ඔබට මේ චිත්‍රපටයේ දරා ගන්නට බැරි වූ අවස්ථාවක් සිහිපත් කළොත් සමස්ත කතාවේ සෑම කොටසක්ම වගේම සංවේදීවයි ගලාගෙන යන්නේ. මට දරාගත නොහැකි තැන් කීපයක්ම තියෙනවා. ඒ අතරින් දියණිය වෙනුවෙන් උසාවියේදී නඩු කියලා අන්තිමට ඇව අනෙක් දෙමළ මව සහ පියාට බාර දෙන්න සිදුව අවස්ථාව මට වාවන්නේ නැතුව ගියා. ඒ වෙලාවේ ඇත්තටම මට මගේ පපුව හිර වෙනවා වගේ දැනුනේ. ඇස්වලට කඳුළු එන්නේ නැති නේද? ඔව්, ඇත්තටම කඳුළු ආවා. මොකද ග්ලිසරින් දාලා නොවේ රඟපෑවේ. අද චිත්රපටයේ නැරඹූ අවස්ථාවේ ඔබට දැනුනේ මොන වගේ හැඟීමක්ද? සැබෑ ජීවිතේ මම මවක් වුණාට චිත්‍රපටේ ඉන්නේ හිමාලි සයුරංගි නෙවෙයි. ඒක ශ්‍රියාණිට වෙච්ච දෙයක්. ශ්‍රියාණි චරිතයේ මට වෙන්න පුළුවන් වී තිබෙන බව පෙනෙනවා. එහි ගෞරවය යා යුත්තේ කාටවත්ම නොවේ අධ්‍යක්ෂකවරයාටයි. ඒ චරිතවලට කතාවට හැඩයක් දෙන්නේ ඔහුයි. ඒ වගේම සාර්ථක වුණහම වගේම අසාර්ථක වුණහමත් බනින්නේ ඔහුට. මං හිතන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ තවත් සම්මානනීය නිර්මාණයක් මෙය. එවැනි සරල හික්මීමකින් වැඩ කරන දැවැන්ත නිර්මාණකරුවෙකුගේ නිර්මාණයකට දායක වීමට ලැබීම භාග්‍යයක්. මේ චරිතවලට සහ මගේ චරිතයට රිද්මයක් දුන්නේ ඔහුයි. කොහොමද ජීවිතේ? දීනියගේ කටයුතු කරන ගමන් මගේ රංගන නිවේදන හඬ කැවීම මේ සියල්ල සමග කාර්යබහුලව ජීවිතේ ගෙවී යනවා. ඇත්තෙන්ම ගෙදරත් මං ගොඩක් වැඩ කරන කෙනෙක්. සමහර විට ගායිකාවක් ලෙස සම්දර්ශන වලටත් යනවා. රංගන ශිල්පිනියක් ලෙස මට කලාවෙන් ඈත් වෙලා ඉන්න බෑ.
කාර්ය බහුල වුණත් කොහොම හරි සියල්ල සම්බරව කරගෙන යනවා. අද හිමාලයට වැඩිපුර ලැබෙන්නේ මවගේ චරිතමද? අඩු වයසදීම වගේ මට ඒ චරිතය ලැබුණා. දෙවෙනි ඉනිම තමයි මුල්වලට ඒ විදිහට රඟපෑවේ. හැබැයි ඒ මවගේ චරිතය ලැබීම ගැන මට පසුතැවීමක් නැහැ. මම ඒ දැනුවත්වයි බාරගත්තේ. ඒත් එක්කම එවැනි ස්වරූපයේ තවත් චරිතවලට කතා කළා. ඒත් මම ගියේ නැහැ. කොහොමටවත් එදාට වඩා අද වයසින් මම මුහුකුරා ගියින්. ඒ වුණත් අපේ රටේ ස්වභාවය වන්නේ එක චරිතයක් දුටුවහම දිගටම ඒ චරිතයටම කතා කිරීමයි. ඒ නිසා දැන් දිගටම අම්මාගේ චරිතයම කරන්න කැමති නැහැ. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.